ති පුත්්ත තෙරුන් වහන්සේගේ කතාව මෙසේ අසන්ට ලැබිය. මනාසය කළ පිනැති සත්පුරුෂයන් විසියන් සේවිත වූ ධර්මික වූ අසෝකනං රජතුනෙත්විය. ඒ රජතුමාගේ වනචරකයෝ සතරධනෙක් රජතුමාගේ පිණින් වනයේ හටකත්දය සවයමින් ඇවිදිදී. එයින් එක් මිනිසෙක් මංමලාවේ ගොස් හිමවත් පෙදෙසේ අමනුෂ්‍යාතිී ගෘහිත වූ කාන්තාාරයෙකට පිවිසීය. බොහෝ මල්වර ගහ ගෙඩි වරග ඇති. චන්්ඩ මුරග බහුල වූ ඒ වනයහෙක්තැරා තවසෙක් මුල් ගෙඩි ආදිය ආහාර කොටගෙන වාසය කරයි. ඒ වනචරකයා තාපසයා දැක ඔහු වෙත පැමිණ වැඩ සිටියේය. තාපසයා තොරතුරු විචාරා අලකොළ ගෙඩි ආදිය කෑමටදී තමාගේ ගෙනනිහල්ගේ ඔහුට විසීමට දුනි. ඇැය පහන් වූ විට අලගෙඩි සෙවීමට යන තාපසතුමා, ඒ මිනිසා මතා පුත්‍රය මෙහිම සිටුව උකටලේ නොවවෝ අරපෙනෙන විල දෙසට නොයවයි. කියහොත් දුකට පැමිණෙන්න්නේහි යැයි කියය. ඒ මිනිසා ස්වාමිනිි ම මෙහිම සිටිමි. ඔබගේ අනුශාසනාව පිළිපදිමි මට පිහිට ඔබමය ඒ විලට මම නොයන්නෙමේ කියය. තාපසියා හැමදා මොහුටේසි අවවාද කොට ගියේය. වන චරකයාට එක් දිනත් මෙවැනි සිතත් පහල විය. මේ තාපසති මේ හැමදා මට මෙසි අවාද කරයි. එසේ කියන්නේ කුමක් හෙන්දැයි මම හි ගොස් විම සන්නෙමේ එක් දිනක් එහි ගොස් සැඟවී බලා සිටියේය. ඒවිල සතරැස් වූ මනා තොටවල් ඇති බැසීමට තරපවවෙඇති මඩනැති නිර්මල දියම් පෙරුණු. මී අම්ඹ මූනමල් නාමල් මදටියමල් නෙල්ලිමල් ආදියෙන් හා දියෙහි අටගන්නා මල් වලින්ද ගවසීගත් සුවඳ සුනුදමූ විසිල් ද ඇති. එකක් බව හොට පෙනුව. එහි දේවකණ්ඥාවන් සමාන වූ කිදුරගනව ජර්‍රීඩා කළහ ඒ කෙදුර අන්ඳොතු හෙතම කාමයෙන් මත් වූයේ තමා සනහාගත නොහැකිව ගිනිහල්ගෙට පිස රාගවේගෙන් කම්පාවෙන් මොසපත්වවින් කෑමද නොකා එෙහි වැතර හුන්නේය. තාපසයා වනයෙන් වුත් ගිනිහල්ගෙට පිසු මෙසේ කියීය පුත්ත්‍රය නැකිටේ. කුමක්ක නිදන්නෙහිද මා වනයිෙන් හැරයාවෙ අලගෙඩි ආදී අනු බව කොට සින් ජලේබෝ. වන චරකයා මම ආහාරණබව නොකරමිය පැන් නොබොමිය මාගේ අවේ අවයෝ දැවිත් ඇතුළත වියලේ යැයි කීය කුමක් නිසා තාගේ අව යව දවිදද කුමක් නිසා තාගේ අවයව දවෙද්ද කුමක් නිසා ඇතුළත වේලේද ුරෙක් ට හිරිහර කළේද එ මට කියවයි තවසතුමා කියය වනචරකයා මෙසේ කියයි යම්හොලක් කැනීමෙන් ඊස්වරයාත් ශක්ට දේවේද්‍රයත් පීඩාවට පත්තුවා හුද දැවනාාහුද ඒහුල මමත් විඳුණු ලැබීමේ ඒ මාගේ හෘදය වෙත පැමිණියයි ඒ හොල උදුරාමාගේ ජීවිතය බේරා දෙන මැනවි පුත්‍රය ට වැැඳුනු හුල කුමක්තය ම දනිමේ. අර විලටගො ඔබ කිදුුරියන් බැලුවෙෙහිය. පුත්‍රය චංචල සිතති මිනිස්සකු විසින්ගේ කිදිරියෝ නොදැක්ක යුත්තාහ. ඇලා මනා රු ඇත්ති ෝය දර්සනීයහ ඇස්මුලා කරන්නා හ ඇලාගේ ඇස් දික් වෙති සිත් පැහැරගන්නාහවෙති. බැමද බොටුවද නාසිකාාවද දත්්ද තොල්ද ඉතාහ වනාහිය. හිස්සවල නිින්ල් හිෙසකෙත්ත ලපැතිවල තන ජත්තාහා පුළොකුල් ලැත්තාහ සිහින් එකටි ඇත්තා හ සුදු පැහැ අත්තාහ අබරණින් සැරසුනාහ සියුම් වත්‍රයන්ද විසිතුරු මල් දන්දර නියෝය. ඇතැම් කිදිරියෝ ගායනා කරෙක් තවත් කෙනෙක් නට තාලම් ගසත් අතින් සබ්ද නගත් මෙසේ සුවසේ වැඩනු කිදුර ගරන් අහසින් ගමන් කරන බැවින් මිනිසුම් විසින් අල්වා ගැනීම පහසුය. ඉතින් මිනිසුන්හා අසමාන වූ ඇලා ලැබියහැකි නම් ඈලා දේවකඥයාමෙන් මුරුද්දු ඉඟටිය ඇත්තෝය. ඒ ඳුරියන්ගේ ශරීර ස්පරසය ඉඹුල් පුළුන් හෝ කපුළුන් මෙන් මනෝච්ඥය. තාගේ සරීරරි ස් පරසය ඌරෙකුගේ මෙ කර්කස්මි. තෝ විරූප වූ අමනුෂ්‍යයකු මෙනි එබැවින් කිඳුරියන් නපතුව. වන චරකයා මෙසේක පානෙනේ. මම දුුරියන් පතමේ. මට උපායයක් කිවමැනැවේ. ඒ ඉගෙන මම කින්දුුරියක් කල්ලොවා ගන්නෙම. තාපසති මේ ඉඩින් සියල්ලො හොඳින් අසාගන්නෙහි නම් තටුපායක් කියමේ. එය ඉගෙනයේ විලකරා යව එහි පැමණෙන කින්දිරියෝ තමන්ගේ ඇඳුම් ගලවා තබා ඒය විලට බසිති. එසේ තැබූ ඇඳුම් අතරෙන් එකක් පැහැරගන්න. යං විටක අඳුම නැති කිින්දුුරිය හැර දමා ඉතිරි ෙඳුරියෝ විලෙන් ගොඩඩ විත් පලා යන්නහු නම් ඈලා මැද සිටියේ ඇඳුම නැති ඉදුුරී අතින් අල්ලා ගැන තාගේ වස්ත්‍රයක්දී කැදවාගෙන යවයිකය. හෙතම යහපතයි කියා සතුට වී පසුදා එලිය වැටනු පසු අශනයෙන්නැගෙට සතලි ශ්‍රියනක් පමණ ගැඹු ඇති. විලට ගොස් එත් පසක සඟවී සිටියේ. එකල්ලිය ඉදිරීියෝ අහසිෙන් අවුත්. ඇඳුල් ලිහා තබා විලට බැස්සාහ ඔවන් වෙලෙහි ක්‍රීඩා කරන කල්හේ. වන චරකයා කිදුුරියෝ තම තමාන්ගේ ඇඳුම් රගෙන අහසට නැගී ගියහ. යන් කිදුුරියකගේ ඇඳුම ඔහු විසින් ගන්නා ලද්දේ නම් ඒ කොන්තිකින්න්නැරිය ලැජ්ජාව නිසා ගොඩට නෑවික් ජල එහෙම සිටියාය. ඒ මිනිසා ඇයට තමාගේ වස්ත්‍රේදී අතින් අල්ලවාගෙන තාපසයාගේ ආශසමේටි ගියය ඔවුන් දුටු තවස්තමේ මෙසේක පුත්‍රේය භාරයාවක් සහිත වූවඔහුගේ මෙහි විසීම නොවට. මං ඔබට මාර්ග පෙන්ව. සැතසේ අනුමැනවි. මෙසේක තාපසතුම අහුට මඟ පෙන්වා ඔබ මේ කොන්තිනය කෙහි නොසල පිළිමත් නොයවයි. ඇගේ ඇඳම ලදහොත් අහසටනගේ අන්නේ යැයි කියය. ඒ කීම පිළිගත් වනචරකයා මඟට දසේ අන්නේ නගරයට පැමිණෙනතෙක්ම පොත්තිය රැත දෙනගේ. හි අමුසැම වසය මිසු ඔුන්ට පුත්‍රයෝ දෙනක් කුපන්න්න ඒන් වැඩි මහල්ලාගේ නම මහාතිස්සේ බාලයාගේ නම චුල්ලතිස්සේ කලක් කැවෑමෙන්ඒ වනචරකයන් නැවත වනේ හැවිදීමට ගේ මේ අතරේ දයේ නගරයෙහි උත්සවයක් පවත්වන බැවින් හැමදෙන ශක්ති පමනෙන් තම තමන් සරසාගත යුතුයයි නියමයක්ත් ප්‍රකාශු කරන ලද යස කිදුරිය ස්වාමියා අමතා මාගේ පොත්තිය දෙනු මැනව. දරුවන් රැකගනුව මමා දෙ යන්නෙමේ කියය. තමා කොසෝපන් දරුවන් හර දම කෙසේ යන්න හිදැ කියා හිතුම පොත්තිය දුන්නේය. ඕ පොත්තිය ලබාගැන සොකීක් කිදුරු සමාජයවිත ගියාය. ඇගේ පුත්‍රෝ දෙදන පියාගේ නිවසෙහි විසූහ. එක් ්‍රහත්තෙරුන් වහන්සේ නමක් පිටිපිණිස හෙසිරෙන්නේ මේ ළමයි කාගේද මොවුන්ගේ මෝපියෝ කොහිදැයි ආත්තාගෙන් විචාලේය. ඕතුමෝ තොරතුරු ඇති සැටියෙන් කීය තෙරුන් වහන්සේ ඔවුන්ගේ උපනිශ්්‍රය සම්පත්දැක මෙැහැල්ලියගෙන් නවසර ගෙන ඔවුන් පැවිදි කරවීය. ඔහු නොබෝ කලකින්ම රහත් බවවෙහි පිහිටියාහ. එයින් එක්නමක් පිරිනිිවියේය ඒ කෙසේද. මේ සොහිරුත් තරන් වහන්සේලා දෙනම පාටලී පුත්‍රයේ විසූහ මෙසේ වසනයේ දෙනම අතරෙන් මහාතිස්සෙතුරුන් වහන්සේගේ කුසෙහි වාතාබාදයක් හටගත්තේය උන්වහන්සේ බාලතෙරුන් අමතා ඇවැත්න මාගේ කුසෙහි වාතාබාදයක් ඇත ඉතිං ගිතෙල් පතක් ලැබෙන්නේ නම්ගේ වේදනාව සංසිඳෙන්න්නේ සිරිත්වසයෙන් ඩික්ෂාවේ හැසිරෙන්න විට තෙල් ලැබෙන්නේ නම් එය මාවිතගෙනව අන් ආකාරයකින් හෙවත් ලකුණු දැන්වීම කටින් කීම වටාපිටෙන් කීම ආදියෙන් ලැබුණුත් ඒදුරු කරවයි කියීය. බහලතෙරුන් වහන්සේ කීසේ තෙල්ලබීම සඳහා යොදුනක්තික පළලති පැළලොප නො රැවිදිනේ තෙල් නොලැබීය. පසුදා රෝගී තෙරුන් වහන්සේ සුවයක් නොලබන්නේ ඇයිකීය. චුල්ලතිස් තෙරුන් වහන්සේ තවත් බොහෝභික්ෂුන් මවා. නොයෙක් තැන ඇවිද්ධවා එදාත් තෙල්න ලැබි. දිනෙන්දින තෙරුන් වහන්සේගේ රෝගේ වැඩුවේ. කෝසත ප්‍රමාණයේද වැඩුණේ. බාලතෙරනම මුළු දමදිව සොලොස් මහා ජනපදයන්හිද. එක්සීයක් මහා නගරවලද පනස් දහසක් නියන්ගම් වලද අනුව නව දහසක් වෙළඳ පලවරද, සොලොස් කෝටියක් හා පනසක් ගම්වලද. නිර්මිත භික්‍ෂූන් හසුරුුවත් තෙල් නොලැබී. එට මහාතිෙස්ස තෙරුන් වහන්සේ බාලතරන් වහන්සේ අමතා දැන් මහමොහොදේ ගලය තරන් තෙල් ලබනත් මාගේ රෝග නොසන්සි දෙන්නේය මම පිරිනිවෙන්නේෙම භික්‍ෂූන් රස් කරන්නයි කීහ. චුල්ලතිස්ස තෙරුන් වහන්සේ සංඝයා රැස් කරවී එට මහාතිස්ස තෙරුන් වහන්සේ මෙසේ කීය මම පංචස්කන්ද භාරය බහා තබමේ සංසාර සාගරයෙන් එතඩෙව පිරිණිවෙඩිමි. රත්නත්නේ හෝ මාරග හෝ ප්‍රතිපදාවේ හෝ සැකයක් ඇත්නම් මාගෙන් විචාල මැනවී. අපට රත්නත්තාදයේ සැකයක්ත් නැද එ කාරණයක් අප උබවහන්සේගෙන් විචාරම. ඒ අසනු මැනව. පිරිණවෙන්නාවේ තුරුන්වහන්සේ කුමක් කියයා පිරිණිවයේ දැයි රජතුමා විචාරන්නේ නම් අප හොට කුමක් කියන්න නෙමුදැයි. භික්‍ෂූන් වහන්සේ ලාවිචාලහ. ඉතිං රජිතුමා විචාරන්නේ නම් මාගෙන් අසාගෙන රජිට මෙසේ කිවමැනවී. කොන්තිපපුත්ත තෙරුන් වහන්සේගේ කුසහි වාතයක් හට ගත්තීය. ඒ වාතිය නැසීම පිණිස යොදුනක් පමණ වෝ පාටලී පුත්තේ හැසිර තෙල්නොලද්බයින් බොහෝ භික්‍ෂුවන් මව සොලස්මහා ජනපදයන්හිද සියගනන් නගරයන් හිද, සපනස් දහසක් නියම්ගම් වලද අනූනව දහසක් වෙළඳ පළවලද සොලොස් කෝටියක් ගම්වල හසුරුවත් තෙල් ලැබිය නොහැකි විය. අවසත නොලබන්නාාවූ උන්වහන්සේගේ රෝගේ වැඩිනි ඒ දරුණු ආබාධයෙන් උන්වහන්සේ පිරිවන් පෑවේ යැයි කියිය යුතු යිකයා තෙරුන් වහන්සේ අහසටනැගී දේ ජෝධාතුූට සමවැජී පිරිින්ුවන් පැවිය. රන් වහන්සේගේ පිරිණිවී මස්සා අමුළු පැළලොපනුවර කළබලවිය ක්‍රමයංගේ අසෝක මහරජතුමාට ද අසන්ර්ලවී හජතුමා විහාරයට ගු තෙරුන් වහන්සේ කුමක්කයා පිරිිණිවී දැ භික්‍ෂූන් වහන්සේගෙන් විචාලීය භික්ෂූන් වහන්සේලාද තෙරුම්කී දෙයක මේ කීීමආසා සෝ රජතුමා සෝකයට පැමිණීය මරවතයෙන් වැටුනාාක්මෙන් දුකට පත්තු මෙසේකීය ෝ බුද්ධ ශාවකතමේ අඩුවා සඇත්තී. ලදදෙන් සතුතු වන්නේ කෙලසුම් මඩින්නේය හෙතම ජීවිතය පරිත්‍යයාග කරමුණුත් චාරිත්‍ර සීරයාාත් ම හැරියේය. මෙසියාල්පේච්ච සන්තුෘට්ට වූ සී දුතදෙක්කේලොන බුද්ධ ශාවකයන් වහන්සේලා බහෝදනෙත් සසරින් ඇතට්ට වැඩියාහුිය. සසරෙන් එතර වූයේ ශීනාශ්‍රවයන් වහන්සේලා බුද්ධානු ශාසනය ප්‍රකාශ කොට පිරිුවන් පැවාහුය රජතුමා තෙරවරුන්ගේ නෑ කෙනෙක් ඇද්දැයි මිනිසුන්ගෙන් විචාලීය ඒ කාලයේදී තෙරුන් වහන්සේගේ පියා වූ වන චරකයවිස් සිටියය මිනිස්සු තෙරවුරුන්ගේ පියා අසවලාය එකී රජතමේ ඔහු කඳවා තෙරුන් වහන්සේලාගේ මවකොහිදැයි විචාලීය හෙතම සිද වූ ප්‍රෝෘතියකීය කින්දුරියගේ හැරීඒම කැමැති ද රජතුමා ඇසී මහරජ කැමැතිවෙමේ කී විට අසෝක මහරජ තමාගේ නම සහිත මුද්‍රිකාව අහසට දමා මෙසේකී ඉදි මාගේ පිම්බලයක් ඇත්නම් මේ මුද්ද ගොස් ඇගගේ ඇඟිල්ලේ වැටි ය රගෙන ඒවායි ඒ නාම මුද්‍රිකාව ගොස් කින්දුරියන් මැද නැටමින් සිටි තෙරුන් වහන්සේගේ මවගේ ඇගිල්ලේ වැටුව ඒදක ඕතුම අසෝක මහරජු විසින් ඉවනලද දූතියා තත්්‍යයක්ෂ වසයෙන් බලහො. මමෙහි අන්නෙමේ ඔබ හැමකෙන් අවසර ගනිමේකයා කින්දුුරුගනයා අතහර අහසිස අසෝක මහරජ විදිරිය පෙනී සිටිය අය. හජතමේ කින්දුුරිය දකක් පිනිිපඳ සිතති වුවත් තෙරවරුන් වහන්සේලා කෙරෙහි ගෞරවයෙන් එති තෙරවරුන් වහන්සේගේ මවන්න වූවා අනං මම පින් ලකුණු ඇතිය ඇත්තත් පුරයට ඇතුළු කරවන්න මේ කියා කිඳුරිය වනචයිරකයාටදී ගම්වරයක්ත දෙමින්. මෙයින් ජීවත් පෙව. චුල්ලතිස්ස තෙරුන් වහන්සේද සිහි නැති නොකරවයි කියයා. නුවරට ගොස්. නුවර දරටු සතර සමහිපේ පොකුණු සතරක් සාරවා බදාම ගාවා. පැි ගෙතෙල් පැනිි වලින් ඒවා පුරවා ගම්බෙරිස් තිප්පිළි ආදියදේ තැන් ගවඩා කරවා යන්කිසි භික්‍ෂූන් වහන්සේ නමක් හෝ භික්‍ෂුණයන් වහන්සේ නමක් හෝ යම් දෙයක් කැමති වෙත්නන්ගේ සියල්ල දෙවුයි නියමකොට මිනිසුන් සිටු වීය.